රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් හැත්තටම කියනවා නම් ඉදිරියට සුදු මැණිකව බේරගන්න ශවාට පුළුවන් වේවිද? අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට ලෑස්තියක් ඇති කරගන්නේ මෙන්න මේ කාරණාව සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමැත්තක් තිබෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඉතුරු වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අරමුණක් හදාගන්නේ කියන කාරණය. ඉදිරියේදී මට ඔයත් එක්ක සාකච්ඡා කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක ඒ විදියට විතරක් වෙන්නේ නැහැ කියන කාරණාව තව විදියකින් මට ඔයත් එක්ක සාකච්ඡා කරන්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්න ලැබෙන්නේ. මම මෙන්න මෙහෙම මේ විදියට අනිවාර්යයෙන්ම කතා කරන්න මේ මොහොතේදී ලෑස්තියක් ඇති කර ගන්නවා. ඔයාලා දැන් මම මේ විදිය පැහැදිලි කිරීමක් ඒ සම්බන්ධව කරන්නට ලෑස්තියක් තියෙනවා. ඔයා දන්නවනේ ඇත්තටම කියනවා නම් මේ දවස්වල ශිවා වගේම සුදුමැණිකෙ හරිම ආදරණීය ජීවිතයක් ගත කරනවා වගේම හැබැයි ඉතින් කොයි වෙලාවක හරි ඇත්තටම සුදුමැණිකෙ අරන් යයිද කියලා බයකුත් ශිවාට නැතුවම නෙවෙයි. ඉතින් ශිවා මේ නිසාම ඇත්තටම ගොඩාක් වද වේදනා වලට ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇත්තටම සුදුමැණිකෙ මේ දවස්වල අර යාළුවෝගෙන ගන්න සීන් එකකුත් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඇත්තටම යාළුවෝ ගෙන ගන්න සීන් එක තුලින් සිද්ධ වෙන්නේ ඇත්තටම මේ දේවල් හැමෝටම දැනගන්න පුළුවන් වෙන එක විතරයි කියන එක අපිට මතක් කරන්න පුළුවන්. මොකද්ද මේ දැනගන්න පුළුවන් වෙනවා කියන එකෙන් මම අදහස් කරන්නේ. වීරවර්ණ මුදලාලට මේ කැම්පස් එකේ යාළුවෝ නිසා මේ දේවල් මාට්ටු වෙන්නට ඉඩකඩක් තියෙනවා කියන කාරණය අපිට මෙතනදි සිහිපත් කරන්නටත් වෙනම අවකාශයක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් මට ඔයත් එක්ක කතා කරන්නට පුළුවන් අවස්ථාවක් උදා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඒ දේවල් වෙලා ඒ විදියට විතරක් මේ දේවල් නතර වෙන්නේ නැහැ කියන කාරණය මට අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අවශ්‍යම කාරණාවක් තියෙනවා කියන දේ ගැන තමයි මට අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් තියෙන්නේ. කොහොම වුණත් මම මෙතනදී මේ වගේ පැහැදිලි කිරීමක් ඔයාට සිදු කරන්නට ලෑස්ති වෙනවා. ඉතින් ඒක මම ඔයාට මේ විදිහට පැහැදිලි කරන්නම්. ඇත්තටම කියනවා නම් දැන් ඉදිරියට වීරවර්ණ මුදලාලි කැම්පස් එකේ උදවිය හරහා මේ ගැන දැනගත්තට පස්සේ වෙන දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ කියන කාරණාව මට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ සුදුමැණිකේව ශිවාටත් නොකියම පැහැර ගන්න තැනකට පත්වෙයි කියන කාරණය අපිට අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට ඔන්න බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් කොහොම වුණත් ඒ දේවල් ඒ විදියට වෙන අතරතුර කාලෙදී තව දෙයක් ගැන අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ ගැන මම ඔයාට මේ විදියට කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම ඉදිරියට සුදුමැණිකේ පැහැරගත්තට පස්සේ ශිවාට ලොකු කාලයක් ඇයි සුදුමැණිකේව හොයාගන්න.